අයිබෝවන් ඔබ කන්නේ සවස 6:30 ප්‍රධාන පුවත් විකාශයේ සමකෙත් ප්‍රතිමින අවධානයේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත උතුරම බියවත්තා 12000කට කරදරත් කර ගුරවි රටින් පිට වෙයි සාමාන්‍ය පෙළ මාර්තුවේදී තියන්න ඇමති ජීඑල් ගේ සූදානමක් මහරත් සෙල්ලම් දමා රාගම රෝහලින් පැන්න රඳවියා ඔරුගොඩවත්තේදී කොටු වෙයි ඊයේ හමු වෙච්ච කොරෝනා රෝගීන් 878න් 400ක්ම කොළඹින් මහින්දගෙන් හිස්සුණු මැකෝ මුල්පුටුව පුංචි හේවාට කොමිසම් පහකටම සභාපතිවරු අනුමතයි පාතාලයන් කුට්ටන් ගැන දැනගත්තොත් 118ට කියන්න පොලිස් ඇමති රටටම කියයි ප්‍රංශයේ හිටපු ජනාධිපති ගිස්කාඩ් කොරෝනාවෙන් මිය යද්දී රුසියාවටම එන්නත විදින්න පුටින් සූදානම් බොරවී සුලිකුණට්ටුවේ බලපෑමින් උතුරේ පුත්කලයන් 12161 දිනෙකු පීඩාවටපත් සිටිනවා පුත්කලයන් සිව් දිනෙකු තුවාල ලබා ඇති අතර එක් අයෙකු කු අතුරුදන් පැති බවයි ආපදා කළමනාකරණ නිලධාරීන් පවසන්නේ රවි සුලිකුණාටුවේ බලපෑමෙන් ඇති වූ අධික වර්ෂාවත් සමග උතුරු පළාතේ පවුල් 3554කට අයත් පුද්ගලයන් 12161 දිනෙකු පීඩාවට පත්ව සිටිනවා. එමෙන්ම ආපදා තත්ත්වයට මුහුණ දුන් පවුල් 2047ක් ආරක්ෂිත ස්ථාන 27ක් කරා යොමු කිරීමට පියවර ගැනුනේ පොලිසිය යුද හමුදාව සහ ආපදා කරුණාකර නිලධාරීන්ගේ මෙහෙයවීම මතයි. නිවාස 15ක් පූර්ණ වශයෙන් හානියට පත්ව ඇති අතර අර්ධහානි වූ නිවාස සංඛ්‍යාව 173ක් අයාපත් කාලගුණයේ හේතුවෙන් කුඩා දරුවෙකු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර එක් දීවරයෙකු අතුරුදන්ව සිටිනවා. එම දීවරයා යාපනයේ සංගාණී ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර දීවර කටයුතු වලට මුහුණ දියාමෙන් පසුව මෙසේ අතුරුදන්ව ඇති බවයි පැවසෙන්නේ. පීඩාවට පත්වුවන්ට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි. නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශයේ පැවති බුර විසුණු කුණාටුව ඊයේ රාත්‍රී 10:30 11:30 අතර කාලය තුළ ඊසාන දිග වෙරළ තීරයේ තිරියාය සහ කුච්චවෙලි අතරින් මෙරට වෙත ඇතුළු වුණා. බුර විසුණු කුණාටුව මේ වන විට මන්නාරම බොක්ක හරහා දිවිනෙන් බැහැරට ගමන් කර ඇති බව කලුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඊට සාපේක්ෂව අද දිනේ ගත්තම දිවයින තුල තියෙන වර්ෂාපතන අඩු වීමක් තමයි අපි අපේක්ෂා කරන්නේ. දිවයිනේ උතුරු අර්ධය තුල තවදුරටත් අහස වලාකුළින් බරව තියෙන්න හැකියාව තියෙනවා. ඊට අමතරව වර්ෂාපතනය සමහර ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මන වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවන් තියෙනවා. අපි දීවර ප්‍රජාවට පැහැදිලිව කියන්නේ දීවර හා නාවික කටයුතු වල යෙදෙන්න එපා. බස්නාහිර උතුරු ඊසාන දිග වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන මුහුත් තීර රළු වීමේ හැකියාවන් කඩින් කඩ වැසි සුළඟේ වේගයේ වැඩි අවස්ථා තියෙනවා. පැට කිලෝමීටර් 80 දක්වා ඉල යමේ තත්කම් තියෙනවා. හෙට දිනේ සුළු වශයෙන් වර්ෂාපතන තියෙයි. පස්වෙනිදායින් පස්සේ දිවයින තුල වර්ෂාපතනයේ ක්‍රමක්‍රමයෙන් අඩුවීමක් තමයි අපි අපේක්ෂා කරන්නේ. මේ විනිවිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපදා කළමනා කර මැදිස්ථානයේ වෙත වාර්තා කළ තෙමීම සුලිකුණාටු තත්ත්වය ශ්‍රී ලංකාවෙන් පහව ගොස් ඇති බවට අපි සියලුම දිස්ත්‍රික් අපදා කළමනා කරන කටයුතු අඛණ්ඩව පැවිසි 4 පුරාම ක්‍රියාත්මක වෙනවා. නිවාස 190කට වැඩි ප්‍රමාණයක් අර්ධහානි වාර්තා වුණා. විශේෂයෙන්ම එම වන්දි මුදල් ලබා දීමේ කටයුතු තක්සිරි වාර්තා සමග අඛණ්ඩවම ලබා දීම සඳහා කටයුතු කරන 1.17 දුරකථන අංකය විවෘතව පවතිනවා. අද උදෑසන පටන් අපිට වාර්තා වුණා විශේෂයෙන්ම යාපන දිස්ත්‍රික්කයේ එක් පුද්ගලයෙකු අතුරුදහන් වීමක් සම්බන්ධයෙන් එය දිස්ත්‍රික් අපදා කළමනා කරන ඒකකයේ හරහා තවදුරටත් සොයා බලමින් සිටිනවා. තවදුරටත් මුහුදු ප්‍රදේශ භාවිතා කිරීමෙන් විශේෂම දීවර කටයුතු සඳහා අවධාන සහිත තත්ත්වයක් එනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන තුරු විශේෂයෙන් උතුරු සහ වයඹ සහ නැගෙනහිර මුහුදු කලාපයන් මෙම තත්ත්වය සමග ඉතාමත්ම රළු ස්වභාවයක් ගනු ඇතැයි අපේක්ෂා කරනවා කාලගුණ වාර්තාව අනුව. ගත වූ පැය 24 තුල දිවයිනේ උපරිම වර්ෂාපතනය වූ මිලිමීටර 279.8 වාර්තා වුණේ අක්රායනිකුලම් ප්‍රදේශයෙන්. එමෙන්ම චාවකච්චේරි ප්‍රදේශයට මිලිමීටර 260ක සහ මුලදිව ප්‍රදේශයට මිලිමීටර 224ක මෙන්ම ඔඩු සුඩාන් ප්‍රදේශයට මිලිමීටර 202ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. පදවි ශ්‍රීපුර ප්‍රදේශයට මිලිමීටර 199ක්, උදයාකට්ටු ප්‍රදේශයට මිලිමීටර 190ක් සහ වැලිඔය ප්‍රදේශයට මිලිමීටර 186ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ සහ අද ඇදහැරෙනු වර්ෂාපතනයේ හේතුවෙන් උතුරු පළාතේ ඇතැම් ස්ථානවල විදුලි බිඳවැටීමක් වාර්තා වූවද සැලකිය යුතු ආකාරයේ බලපෑමක් ඇති නොවූ බව විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළා.
සමස්තයක් විදිහට අපි බලාපොරොත්තු වුණු ආකාරයට දැඩි බලපෑම් මෙල්ලුණේ නැහැ විදුලි බිදාරීම් පද්ධතියේ රැහන් මාර්ග වලට හෝ ඒ වත්කම් වලට උතුරු පළාතේ විදුලි පාරිභෝගිකයන් 2000කට අසන් පිරිසකට විදුලි සේවාව බිඳ වැටීමක් සිදුලා තිබෙනවා මේ වෙනි විට ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක කණ්ඩායම මේ නිලධාරීන් ඒ බිඳ වැටුණු රැහන් මාර්ග නැවත අතත්තට පත් කිරීමේ කටයුතු කඩනමින් ක්‍රියාත්මක කරමින් පවතිනවා කෙසේ නමුත් විටින් විට ඇති වන වර්ෂාපතනයත් සමග මේ කටයුතු වල යම් බාධාවක් සිදු වෙනවා මම බලාපොරොත්තු වෙන මේ දවස් තුල කටයුතු අවසන් කිරීමට හැකියාව ලැබේවි කියලා බුරවි සුලිකුණාටුව හේතු වෙන පුත්තලම දිස්ත්‍රික්කයේ කලපුව ආශ්‍රිතව ජීවත් වූ ජනතාවට බලපෑම් එල්ල වුණා. කලපුවේ ජල මට්ටම ඉහළ යාමත් සමග නිවෙසතර ජලය ගලා යාම නිසා දීවර ආම්පන්නවලටද හානි සිදු වූ බවයි දීවරයන් ප්‍රකාශ කරන්නේ. පාත්නා තත්වය හමුවේ දීවරයන් අද දිනේද මුහුදු යාමෙන් වැළකී සිටින අයුරු දක්නට ලැබුණා. බොහෝ දීවර වරායවල යාත්‍රා රඳවා තිබූ අතර ඇතැම් යාත්‍රා ගොඩබිමට ඇද දැමීමටද දීවරයන් පියවරගෙන තිබුණා. සුලි කුණාටුව හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තුඩුපලේ කටයුතු වලට කිසිදු බාධාවක් එල්ල නොවූ බව ගුවන් තුඩුපල කාර්යභාර නිලධාරිවරයා ප්‍රකාශ කළා. සැලසුම් කළ පරිදි ගුවන් ගමන් සිදු වූ බවයි එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර සුලි කුණාටුවෙන් ඇති වූ බලපෑම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මෙලෙස අදහස් පළ කළා. සුලි කුණාටුව හේතුවෙන් අවතැන් වන මහජනතාව සඳහා සුරක්ෂිත මධ්‍යස්ථාන 65ක පවුල් 1009ක් උද්ගලීන් 407 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන සඳහා මේ වෙනුවට යොමු කර තියෙනවා. තවද යාපනයේ මුලතිව් කිරණෝච්චි වවුනියා සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන්හි පවුල් 551ක් උද්ගලීන් 1904ක් මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති බව මේ වන විට තොරතුරු ලැබී තිබෙනවා. ඊට සිළු දිස්ත්‍රික්කයන්හි පූර්ණ නිවාසහානි 15ක් සාර්ධහානි නිවාස 170ක් වශයෙන් නිවාසවලට හානි සිදු වී තියෙනවා. මේ වෙලාවේ විශේෂයෙන්ම ආපදා කළමනාකරණ කාලගුණ දෙපාර්තමේන්තුව දැන් කලින් දැනුම් දීමත් ඒ වගේම ඒ සඳහා සියලුම තරාතිරම්බල නිලධාරීන් ඉතා උනන්දුවෙන් කටයුතු කිරීම ගැන අවම කර ගන්නට පීඩනය පුළුවන් වුණා. සුලි කුණාටුවේ අවධාන මහමුවේ රජයේගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට මෙන්ම ඊට සම්බන්ධ වූ නිලධාරීන්ට තම ස්තුතිය පළ කළේ මෙලෙසයි. ආපදා කළමනාකරණ ශාස්ත්‍රයේ සියලුම දෙනා මම හිතන්නේ හොඳ සූදානමකින් මේ සුලි සුළඟට ඒ කුණාටුවට මුහුණ දෙන්නට කටයුතු කරා. ඒ පිළිබඳව ඒ සියලුම නිලධාරීන්ට අපේ ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහතා පවසනවා. ඒ රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය කේලි රඹක්වැල්ල මහතා ඇතුළු තවත් කීප දෙනෙකු මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා. 2021 ජනවාරි 18 වනදා ඉඳන් 27 වනදා ඒ කාල වකවානුව තුළ මේ විභාගය පැවැත්වීමට පුරුවන්කමක් නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි අපේ රටේ තියෙන සම්පූර්ණ පාසල් සංඛ්‍යාව 10165ක්. ඒත් අපිට විවෘත කරන්න පුළුවන් වෙලා තිබෙන්නේ පාසල් 5100ක් පමණයි. ඒ හේතුව නිසා මේ විභාගය ජනවාරි මාසයේ පැවැත්වීම සාධාරණවන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා මාර්තු මාසය තුළ සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වෙන්න පුළුවන් වෙයි කියලා. ඊට වඩා කල් දැමීම අවශ්‍යයි කියලා මේ අවස්ථාවේදී අපි හිතන්නේ නැහැ. අපි විභාගය මාර්තු මාසෙ තිබ්බොත් අනිවාර්යයෙන්ම අපිට ජූලි අගෝස්තු වෙනකොට මේ දරුවන්ට උසස් පෙළ පන්ති ආරම්භ කරන්න පුළුවන්. දරුවගේ පැත්තෙන් හිතලා තමයි මේ කටයුත්ත කරන්නේ. සාමාන්‍ය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා මාස 4ක කාලයක් ගත කරනවා. මේ වන විට දැන් විභාගය අවසන් කරලා අපිට ඇත්තටම පුළුවන් වුණේ උත්තරපත්‍ර ඇගීම නොවැම්බර් 25 ආරම්භ කරන්න. ඒ අනුව අපි අපේක්ෂා කරනවා මේ මාස 4ක කාලය කෙසේ හෝ ගත කරලා මේ කාර්යය හමාර කරන්න. දැන් අපි නිතරම දකිනවා ඔබතුමාලා සාධනීය ලෙස මොනියම් කටයුත්තක් කරන්න අවත් යෝර්තිය සමිති සතුටු කරේ නැත්නම් ඒගොල්ලෝ තම සාකච්ඡා කරේ නැත්නම් පාසල් අධ්‍යාපනයේ කඩාකප්පල් කරනවා. එසේ වෙන්නේ ඔබතුමාලා යම්සේ සාකච්ඡාවකට එන්නේ නැහැ කියන තැන තමයි එතන එතුමාලාගේ මතේ. හිතන්නේ ඔබතුමා නිවැරදි වචනයක් පාවිච්චි කරා. ඒකට සූති එයා කඩාකප්පල්කාරීන් කියලා. ඉතින් ඒ ඔබතුමා මේක දැනගෙන තමයි අපිට ඒ වචනේ පාවිච්චි කරන්න ඇත්තේ කියලා මම විශ්වාස කරනවා. ඉතින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ තීන්දුවක් ගැනීම ඒ සම්බන්ධව ඉන්න විශේෂඥයන් විසින් ඒ සම්බන්ධව තීන්දුව ගන්නවා මිසක්
මහර බන්ධනාකාරී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුත්කලයන් 26 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මේ අතර මහර බන්ධනාකාරී රැඳවුවන් සියලු දෙනාට සිය නිවෙස් වලට කතා කිරීමට දුරකථන පහසුකම් අද ලබා දුන්නා. පසුගිය 29 වෙනිදා බන්ධනාගාරයේ රැඳවුවන් අතර ගැටුම් හටගැනුණා. 2500 දෙනෙකු පමණ රැඳවුවන් පිරිසක් සිටින මහර බන්ධනාගාරයේ ඇතුව මෙම තත්වය පාලනය කිරීම සඳහා අවම බලය භාවිත කිරීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළා. මෙහිදී ඇතුව තත්වය හමුවේ 108 දෙනෙකු තුවාල ලැබුවා. ඉන් 106 දෙනෙකු බන්ධනාගාර රැඳවුවන්. සිද්ධියෙන් රැඳවුවන් 11 දෙනෙකු මිය ගියා. महर बंधनागार गेटुमें तुवाले लबा रागम शिक्षण रोहल्टे तुलत कर प्रतिकार लबविन सिटे दी रोहलें पैनगी रंदुआ और गुड़वत्त प्रदेशे दी अतरंगुट गाता බන්ධනාගාර බුද්ධ්‍යංශ මගිනුයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන්නේ. ගැටුම් සම්බන්ධයෙන් 26 දිනකුගෙන් මේවන විට ප්‍රකාශ සටහන් කරගෙන අවසන්. බන්ධනාගාර රෝහලේ වෛද්‍ය නිලධාරීන් 8 දෙනෙකු, පිරිමි හෙද නිලධාරීන් 2 දෙනෙකු, බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ඇතුළු නිලධාරීන් 10 දෙනෙකුගෙන් මෙන්ම රෝහල් ගත කර සිට නැවත බන්ධනාගාරයට රැගෙන ආ රැඳවුවන් 6 දෙනෙකුගෙන් මෙසේ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් සුවබලන විමර්ශන කණ්ඩායම මහර බන්ධනාගාර පරිශ්‍රයට අද පැමිණියා. කෙසේ වුද බන්ධනාගාර අභ්‍යන්තරයට ගමන් කිරීමට හිදී මාධ්‍යවේදීන්ට අවසර හිමි වූයේ නැහැ. මෙම ගැටුමෙන් මියගේ රැඳවුවන් අතුරින් කොරෝනා ආසාදනයේ වී සිටි 8 දෙනාගේ සිරුරු සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර දැනුම් දීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකු සහ සෞඛ්‍යංශ නිලධාරියෙකු හෙට අධිකරණයට කැලවන්නේයි වත්තල මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළා. එම මරණ සියල්ල ස්වභාවිකව සිදු නොවූ සැක සහිතේවා බැවින් කොරෝනා මර්ධන රෙගුලාස යටතේ ආදාහනය කළහොත් මරණ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට බාධාවක් විය හැකි බව සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානයේ සභාපති සේනක පෙරේරා අධිකරණයට පෙන්වා දුන්නා. ඒ අනුවයි වත්තල මහේස්ත්‍රාත්වරයා ඉහත නියෝගය සිදු කර ඇත්තේ. මහර බන්ධනාගාරයේ සිටින රැඳවුවන් බැලීම සඳහා උන්ගේ ඥාතීන් අදත් එම බන්ධනාගාරයේ අසලට පැමිණ සිටියා. කෙසේ වුද මුත්තන්ට අද දිනේද බන්ධනාගාරයට ඇතුළු වීමට ඉඩ ලබා දුන්නේ නැහැ. ගැටුමින් මියගිය පිරිස හඳුනා ගැනීම සඳහා උන්ගේ ඡායාරූප ඥාතීන්ට ප්‍රදර්ශනය කෙරුණා. ඒ සඳහා පමණක් බන්ධනාගාරය තුලට යාමට අමුත්තන්ට අවසර හිමි වුණා. මේ අතර මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අදහස් පළ කෙරුණා. මහර සිද්ධිය මේ පිළිබඳව බුද්ධාංශ දැනුම් දුන්නා. හැබැයි මේක හිරකරුවන් පෙති ගැහුවා කියලා ආණ්ඩුවේ විමල් වීරවංශ මහත්තයා කියනවා. නෑ නෑ හිරකරුවන්ව පෙති ගැහුවා කියලා රටේ මිනිස්සු කියනවා. මේකේ බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩිපහරකින් කිසිම කෙනෙක් මැරිලා නැහැ. ඒ මැරිලා ඉන්න සියලුම දෙනා මැරිලා තියෙන්නේ ඇතුළේ කට්ටිය ගහගෙන. වෙඩිපහරවල් තියලා තියෙනවා වෙඩිපහරකින් මැරිලා නැහැ කවුරු. මරණ පරීක්ෂණ වලින් ඒවා එළියලා තියෙනවා. සුරුදු වැල්දි වලට වරදකරුවන් වන පුද්ගලයන් බන්ධනාගාරගත නොකර ප්‍රජාපාදක විශෝධන දෙපාර්තමේන්තුව යටතේ විශෝධනයට ලක් කිරීම සඳහා ප්‍රජා විශෝධන පනත සංශෝධනය කිරීමට මම මේ වෙනකොටත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. පුනරුත්ථාපන කොමසාරිය ජෙනරාල් කාර්යාලය හරහා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා නව පුනරුත්ථාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථාන හතරක් ස්ථාපන කිරීමට නියමිතයි. ඒ බන්ධනාගාර ආඥා පනතක් තිබෙනවා 1877. ඒ බන්ධනාගාරගත සිටින අයට සලකන ආකාරයේ පිළිබඳව ඒ ලබා දිය යුතු සත්කාරයන් පිළිබඳව බොහොම පැහැදිලිව තිබෙනවා. මම හිතන්නේ ওই ආඥා පනතේ වගන්ති රාශියක් ඇත්ත වශයෙන්ම පහුගිය දින කිහිපය තුළ සිද්ධිය තුළ ඒව උල්ලංඝනය කරලා තිබෙනවා. මේ පරිපාලනයේ බරපතල අඩුපාඩුවක් සිදු වෙලා තිබෙනවා. රැඳවියන්ගේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ භාරව සිටින නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා දැන් මට කියන්න සිද්ධ වෙනවා ඔහු වියත්මගේ සමාජිකයෙක්. ඔහු තමයි වැලිකඩින් මහරට ඔය රැඳවියන් ටික යවලා තිබෙන්නේ. මේක දේශපාලනයේ කතා කිරීමක් නෙවෙයි මේක තමයි සත්‍යය. ගරු කථානායකතුමනි විපක්ෂ නායකතුමා කිව්වා අර මහරට අනුයුක්ත වෙලා හිටපු වෛද්‍ය නිලධාරී වියත්මගේ කියලා. ඒක සාවද්‍ය ප්‍රකාශයක්. ඔව් වියත්මගේ සමාජිකයෙක් නෙවෙයි. සිරගෙදර වෙලා තියෙන දේවල් අපි දන්නවා. ඔබතුමාලේ කාලේ එක හිරගයක් හැදුවේ නැහැ. පවුගේ අවුරුදු පහේ තමුන්නාන්සේලා. පල්ලේ කැලේ අඟුරු බැල වලස් හැදුවේ අපේ කාලේ මහින්ද රාජපක්ෂමැතිතුමාගේ කාලේ. එක හිරගෙදර වැසිකිලියක් හදපු නැති ආණ්ඩුව. මේ හිරකාරය ගැන කතා කරන්නේ. හදපු වැසිකිලියක් පෙන්වන්න බෑ ඔබතුමාලේ අවුරුදු පහේ. හැබැයි තමුන්නාන්සේලා
අලුත් උසාවිය හදුවා හිරගෙවල් පුරවන්න එහෙනම් මේ රටේ මිනිස්සු මැරිලා ඉපදිලා නැහැ හරි අන්තිය දමුන්නාස්සල ළඟම පාසල හොඳම පාසල කෙරුවා නම් අවුරුදු හතරමානින් යනකොට මිනිස්සු දමුන්නාස ගෙදර ඇරියයි අටු දේශපාලනවාසී ගන්න හදන්න එපා මහරෙක ගැන අපි රජයක් හැටියට අපි හොයනවා කවුරු හරි වැරද්දක් කරලා තිනවා අපි දඬුවම් කරනවා හැබැයි අද මහරෙක ගැන පැනලා ගියාන ඔබතුමාට මොනවද කියන්නේ ඔබතුමාට කියනවා ඔන්න සෙට් කරලා පැනලා යන්න උදව් කරනවා කියලා වියත්මගේ දොස්තර මහත්තයා ඒ දිනේ තුල මෙරටින් කොරෝනා ආසාදිතින් 878 දිනෙක හඳුනාගෙනුණා මේ අතර අද දිනේ කොරෝනා ආසාදිතින් 728 දිනෙක පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබු කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව 19000 සීමාව ඉක්මවා ගියා ඊයේ දවසේ තමයි අපේ රටෙන් මේ දක්වා දිනකදී වාර්තා වුණු වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වුණේ ඒ සංඛ්‍යාව 878ක් එතකම මේ වෙනකොට නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයන් 6000කට වැඩි පිරිසක් නිරෝධායනයේ සිටින බවත් සෞඛ්‍ය අංශ තහවුරු කරනවා මේ අතරේ කටාර් ජෝදාන් සහ චීනයේ සිට ශ්‍රී ලංකාවෙන් පිරිසක් අද උදෑසන දිවෙනට රැගෙන යෑමටත් කටයුතු කරනවා මේ තොරතුරුත් එක්ක අපි අදත් සූදානම් අපේ රටේ කොරෝනාවේ අලුත්ම තත්ත්වය විමසා බලන්න ඊයේ දිනේ හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 878 දෙනාකින් 402 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 188 දෙනෙකුද, කළුතරින් ආසාදිතයන් 106 දෙනෙකුද හඳුනාගෙනු අතර, මහනුවරින් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 27ක්, කුරුණෑකලින් ආසාදිතයන් 24 දෙනෙකුද, රත්නපුරයෙන් 52ක් හා ගාල්ලෙන් 6ක් ලෙස ආසාදිතයන් වාර්තා වී තිබුණා. කේගල්ලෙන් ආසාදිතයන් 9 දෙනෙකුද, පුත්තලමින් ආසාදිතයන් 29 දෙනෙකුද, නුවරඑළියෙන් ආසාදිතයන් 18 දෙනෙකුද මෙසේ හඳුනාගත් පිරිසට ඇතුළත්. අම්පාරෙන් ආසාදිතයන් 21 දෙනෙකු හා කිලනොච්චුවෙන් 6 දෙනෙකු ලෙසත් තවත් ස්ථාන කිහිපයකින් ආසාදිතයන් 88 දෙනෙකුද ඊයේ හඳුනාගත් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 21857ක්. 400ක් ගෙදර යනකොට 900ක් වාර්තා වුණොත් එහෙම අපේ පද්ධතිය පිරෙන්න ගන්නවා. ඒ නිසා විශාල අභියෝගාත්මක තත්ත්වයකට අපිට මුහුණ දෙන්න වෙනවා. නැවත අපිට රෝහල් හොයන්න වෙනවා. දැන් පහුගිය සති දෙක තුන ඇතුළත අපිට එහෙම ලොකු රෝහල් ඇඳන් ගන්න ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ අපි අර කලමනාකරණය කරපු දක්ෂතාවයත් එක්ක. දැන් නැවත මේ තත්ත්වයේ දිගටම ක්‍රියාත්මක වුණොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. විකල්ප හොයන්න වෙනවා. අද හෙට අනිද්දා වෙනකොට මේ 800 ගණන් වාර්තා නොවන තැනට අපි කටයුතු කරන්න ඕන. මේ දක්වා මෙරටින් කොරෝනා ආසාදිතයන් 25410 දෙනෙකු හමු වී තිබෙනවා. ඒ අතරින් 6254 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වෛද්‍ය අධීක්ෂණයට තේ පසුබිම සංඛ්‍යාව 433ක්. අද දිනේ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය කොරෝනා ආසාදිතයන් 728 දෙනාද සමගින් මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 19032 දක්වා ඉහළ ගියා. මේ අතරේ ඒ දිනේ තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වුණා. හලාවත හා කොළඹ 13 ප්‍රදේශවල පදිංචි කරුවන් දෙදෙනෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 124ක්. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් විසින් කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් යම් පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා රැගෙන යාමට උත්සාහ කිරීමේදී ඔහු ප්‍රතිරෝධය පා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ මුහුණට කෙල ගැසීමක් සිදු වී ඇති බවට වාර්තා වෙනවා. දැන් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ පුද්ගලයා එම හුදෙකලා කරපු ප්‍රදේශය තුල සිටින බවටයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් ඔහු කොවිඩ් ආසාදිතයෙකු නිසා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය ක්‍රමවේදයකට අනුව සිදු කළ යුතුයි. ඒ නිසා බණ්ඩාරගම පොලිසිය මේ සම්බන්ධයෙන් අධිකාරණයට කරුණු වාර්තා කර අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරනවා. ඊයේ සිද්ධිය සම්බන්ධයෙන් අපි බණ්ඩාරගම පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් කර තියෙනවා. අපේ ආයතන ප්‍රධානීන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කරලා තියෙනවා. සිද්ධියට මුහුණ දුන් සහෝදර නිලධාරීන් දෙදෙනා මේ වෙන විට නිරෝධායනයට ලක් කරලා තියෙනවා. තමන්ගේ ජනතාව ගලව ගන්න එන නිලධාරීන්ට මෙසේ පහත් නිහින විදියට සැලකීම ප්‍රතිචාර දැක්වීම අපි ඉතා පිළිකුලින් යුක්තව හෙළා දකිනවා. රටම අනතුරේ හෙළන මෙවැනි තත්ත්වයන් පාලනය කරන්න අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගන්න කියලා අපි අදාළ බලධාරීන් ඉල්ලා සිටිනවා. ඒත් අපි අටලුගම් ප්‍රදේශයේ තාවකාලිකව රාජකාරී වලදීමෙන් වැළකීලා ඉන්නවා. තවදුරටත් මෙවැනි සිදුවීම් සිදු වෙනවා නම් අපිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන්න සිදු වෙනවා. කටාර් රාජ්‍ය සිට පුද්ගලින් 49 දෙනෙකු, ජෝර්දානයේ සිට 284 දෙනෙකු හා චීනයේ සිට පුද්ගලින් 2 දෙනෙකු අද උදැසන මෙරටට පැමිණියා. ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමටයි පියවර ගෙනුනේ. ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 59ක් තුළ තවදුරටත් පුද්ගලින් 6400 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා. මේ අතර ඊයේ දිනේ තුල මෙරටදී PCR පරීක්ෂණ 13423ක් සිදු කළ බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ.
कोरोना आसादित्यान पहलुस दिनको हंदुरा के निमत समग गिनिका थेन उड़कोटिस ब्लैकपोर्ट वाता हा तवत आसादित्यान हाथिनको हंदुरा के निमत समग दंडुकेले वात पहलु कोटिसेन प्रदेश वरते संचुरुन सीमा पेनवीमिट पियवर के निरुबाव कोविड-19 पतरीम वलैक्वीमे चालतिक क्रानित मात्यस्ताने संदहन कला ओबेत मगेत वगकीम रटेत जनतावगेत सुरकीम बाव हितेत होंदम तनक त्यागन एक तमाई मेवेलावे अपेन वेन्नोन होंदम दे මෙන්න දැන් ලැබුණු පුවතක් තවත් කොරෝනා ආසාදිතින් 350 දෙනෙකු අද්දිනේ හඳුනාගත් බව සෞඛ්‍ය අංශය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 25,860ක්. කොමිෂන් සභා පහකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ නම් සඳහා පාර්ලිමේන්තු සභාවේ නිර්දේශ හිමිව තිබෙනවා. पार्लिमेंतु सभाव कथानायक महिंद यापाबे वर्धन महतागे प्रधानत्वेन अद पसरुवे रसुना एहिदी मेतिवर्ण कमीशन सभावे सभापति दूरेट नीतिज्ञ निमलजी पुंचिहेवा राज्यसेवा कमीशन सभावे सभापति दूरेट विनिसुरु जगद्बाल पटमेंदी पोलिस कुमसमे सभापति दूरेट हिटपु पोलिसपति चंद्र प्रणांदु अल्लस कुमसमे सभापति दूरेट विनिसुरु इवावान सुंदर मुदल कुमसमे सभापति दूरेट हिटपु कैबिनेट लेखम सुमित अभे सिंह यन महात्मीन पत्किरीम संधा निर्देश लबादी तिबेनवा පාතාල හා මද්රාවියේ ජාවාරම් පිළිබඳ තොරතුරු 118 ශනික ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස අමාත්‍ය සරත් වීරසේකර මහතා දැනුම් දෙනවා. මෙම ජාවාරම් වලට එරෙහිව වහාම ක්‍රියාත්මක වන බවයි ආරක්ෂක, අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කර්මනාකරණ යන අමාත්‍යංශවල වැයශේෂ පිළිබඳ විවාදයට එක්වමින් වීරසේකර මහතා කියා සිටියේ. මෙති ඇමතුරුන් කිහිප දෙනෙකුම විවාදයේදී අදහස් දැක්වුවා. पोलिस निलधारी मेसिवल अभी वेडिकर बट दुलाहक देने का विस्सा करमुन्नास आवट पास अवधान यम कर इतिहास मेतन इन तमुन्नास पुत्र रत्न इन महिता पोलिस बटाई पड़ा कड़े नीति सामे अमति मम आनंद विद्यालय कैडेट सहजन इन मगे हिट कोप्र मट सतुटे दीवन सस्तन की इन दिन वबतुमा कथाकर विने हदन की पोलिस तमुन्नास वेट अतगा हाई गेदरी पटांगा पुतागेम पटांगा पुलवा तर्जनात्मक उन्नासे किव पाता विवर करना होनीबरना नरक मीट इसल हिट पोया तेवागे तर्जन करा इला मरणवा की हुआ अरवा की हुआ मेवा की हुआ ना उत्ते तिबुल देवा लेम में आना लेकिन उपतुमा आजास का मगे पुता में पाता लेकिन किला उपतुमा देखा पाट लगा था ना पुता के पटंगन ने क्यों इंदा एक मंकी देखो इता वेन वेन मंकी पुलिस ही विनय है दिवा बिना कथा एक तो मैं उपतुमा पाता ले मर देने के लिए बिना कथा आनंद विद्यालय गिन गत्ते इता मोहन विनय का रुक निर्दार एक अंत के तो मम की पाता ले आए तो ना मेरा काम अतला अव्यव बार दिन जनाधिपति විශේෂයෙන්ම පොලිසිය බාර දීම නම් පහුගිය අවුරුදු කීපය තුළ ඒ කටයුතු අප විසින් අතපසු වෙලා තිබෙනවා ඒ නිසා වර්තමානයේ තුළ ඒ අලුත් අපේට මුණ දීමේ වැදගත්කම ප්‍රධාන වශයෙන් පෙන්눔 කරනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අභිසේකර මහත්මිය එතුමාද අත්අඩංගුවට ගන්න තියෙනවා මම දන්න විදිහට මේ රටේ හිටපු අපරාධ පරීක්ෂණ විමර්ශනයේ හිටපු දක්ෂතම නිලධාරි මම කියනවා මේ ආණ්ඩුවේ හිටපු මැති ඇමතිවරු ගොඩක් අයගේ නොඑක් නොඑක් චෝදනා ගැන මෙතුමා පරීක්ෂණ කරා ඒකද මෙතුමාට මේ ඇවිල්ලා තියෙන වෛරය කියලා මම අහනවා
ශානේ අබේසේකර කියන ඒ පොලිස් නිලධාරියා කිසිම සාක්ෂියක් නැතුව බුද්ධි නිලධාරීන් මාස 11ක්ව රිමාන්ඩ් ගත කළා. දෙවෙනික තමයි ඔහු රංජන රාමනායක මන්ත්‍රීතුමා සමග කරපු සංවාදය අපි දැක්කා. ගෙදරට ඇවිල්ලා වළං හොදන් නම් කියලා කිව්වා. ඉතින් ඒක සාමාන්‍යයෙන් පොලිස් නිලධාරියෙකුට සතු කාර්යයක් නෙමෙයි. ඒක නිසා තමයි ඉතින් මේ වගේ මාට විරුද්ධ සාක්ෂි තියෙනවා. නැතුම් අපේ ටික තරහට කරපු එකක් නෙමෙයි කියන එක ඉතාම ගෞරවයෙන්මක් කිය assertion. තුමාගේ පළවෙනි කාරණේ ගැන මම කතා කරන්න නෙමෙයි දෙවෙනි එක. මං කියන අමු මෝඩ වැඩ කළා තියෙන්නේ. එදා ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදී කල්ලි පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරනකොට ඒ පිළිබඳ බුද්ධියංශ වාර්තා ලැබිලා තියෙද්දී ඒව ගැන නිසි අවධානයක් යොමු නොකර තියෙනකොට තාත්තා මට කියපු හින්දා මන්නම් පල්ලි ගියේ නැහැ කියලා hina වෙලා කියන ඇමතිවරු හිටපු රටක මේ රටේ ජනතාවට ඇති වෙච්ච අනාරක්ෂිත බව ඉතාම බරපතල තත්ත්වයේ තිබුණා. එදා ඒ තිබිච්ච අරාජිකත්වයට සාපේක්ෂව අද අපේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව අපිට සතුටු විය හැකි මට්ටමක් තිබෙනවා. එහෙමනම් ඒ බියන්ස් එකෙන් තොරව පරිසරයක් නිර්මාණය කරන්න නම් ඒ වගේ රටක පාතාලය තියෙන්න බෑ. ඒ වගේ රටක කප්පන් ඉල්ලන මැරියෝ ඉන්න බෑ. උන්ට බය කප්පන් දෙන මිනිසුන් ඉන්න බෑ. කුඩු මත්ද්‍රව්‍ය තියෙන්න බෑ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපිට තොරතුරු අවශ්‍යයි. පාතාලය හිසවසනවා නම් කවුරු හරි කප්පන් ගන්නවා නම් ඉල්ලනවා නම් ඒකයි එකයි අටට සම්පූර්ණයෙන්ම ඒ විස්තර කියලා ඉතා කඩිනමින් ඒ ක්ෂණිකව ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න අපි විධි විධාන දැන්ටමත් යොදලා තියෙනවා. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. රාත්‍රී 9:30ට අපගේ මේ ළඟ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය බලාපොරොත්තු වන්නේ.